සුබදවස අද දවසේ අපි ඔබ මුණ ගැහෙනවා රහිර මණ්ඩල ජ්‍යොතිෂ සංගාධරගෙන ජ්‍යොතිෂ පාඩමාලාවේ තවත් වැඩසටහනක් එක්ක ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ ලලිත් කුලරමාණන් ආරිත පෙරදෙනවා. දැන් මේ අපි පංචාංග දෝෂ ගැන කතා කරද්දී ඔබතුමා පහුගිය වැඩසටහනකදී අපිට කෙසේ ආකාරයක සංක්ෂිප්ත පැහැදිලි කිරීමක් කරා මේ කාර්ය සම්බන්ධයෙන් රික්ත කියන දෝෂය ගැන ටිකක් අපි පැහැදිලි කරන්න ඕන. අයිබෝම් ප්‍රථම මහත්මයා, එතකොට ඔබතුමා කතා කරා මේ පංචාංග දෝෂ කියන්නේ මොනවද? අපි කිව්වා කලින් වැඩසටහන් වල මේ පංචාංග දෝෂ කියලා කියන්නේ මූලික වශයෙන් මේ රවි චන්ද්‍ර දෙදෙනාගේ ග්‍රහ බලපෑම මත ඇති වෙන කෝටියක් දෝෂ. ඒ කෝටියක් දෝෂ වලින් මේ මූලික වශයෙන් ප්‍රධාන දෝෂ 11ක් මෙතෙන්ට අරගෙන තියෙනවා. එතකොට ඒ 11න් අපි ප්‍රධාන වශයෙන් බලපාන රික්තා කියන දෝෂය ගැන තමයි මේ සඳහන් කරන්නේ. රික්තාව කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ කියන රික්තාව යෙදෙන්නේ පුරසා අවපක්ෂයේ ජලවක, නවක, තුදුස්සක කියන තිති තුල, තිති පවතින කාලය තුල තමයි මේ රික්තාව පවතින්නේ. මූලික වශයෙන් දින සහ දිනවල මේ බලත් රික්තාව පවතිනවා. අපි මේ රික්තාවෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ හිස් බව. හිස් බවක් ඇති කරනවා. මනසේ නම් සැකසිත භාවයක් සහ අවුල් සහගත තත්ත්වයක් අපි මූලිකව පෙන්වීම කරනවා. ඒ අවුල් සහගත බව සහ මනසේ නිකන් පීඩනයක්, මානසික පීඩනයක්, එන්න නැත්නම් හිස් බවක් මූලික වශයෙන් මේ ඇති කරන මේ රික්තාව අපි මේ දිනවලත් මෙහෙම රික්තාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. අපි සාමාන්‍යයෙන් ඉරිදා ගත්තොත් ඉරිදා මේ පොළොව උඩ, මහ පොළොව උඩ මේ රික්තාව තියෙනවා කියලා සඳහන් කරනවා. අපි ඉස්සර ආදි මුතුන් මිත්තෝ හුඟක් වෙලාවට මෙන්න මේ කියන ඉරිදා දවස්වල මහ පොළොව සම්බන්ධ වැඩ කටයුතු ආරම්භ කරන්නේ නැහැ. හේතුව ඔන්න ඔය හේතුව නිසා. මොකද යම්කිසි පැලයක් හරි යම්කිසි දෙයක් පැලයක් සිටුවොත් ඒ පැලේ ප්‍රතිඵලය අසාර්ථකයි, ප්‍රතිඵලයක් නැහැ කියන தත්ත්වය තමයි. එක්කෝ ගෙඩි හැදෙන්නේ නැහැ, එක්කෝ පැල පැල වෙන්නේ නැහැ හරියට. ඒ වගේ දෝෂ තත්ත්වයන් තියෙනවා. පොළොව සම්බන්ධ සියලු කාරණා ඒ දවසේ අපි අත්හිටවනවා. හුඟක් වෙලාවට මේක දැනගත් නූතන පරපුරේ අය නොදන්නවත් ඇති. ඒ වුණාට මේ කියන රික්තාව නැත්තම් හිස් බව මූලික වශයෙන් මෙන්න මේ කියන මහ පොළොව උඩ බලපවත්තන ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. දැන් ඊළඟට සතුදා දවස්වල මේ රික්තාව කොහෙද තියෙන්නේ? අපි කියන කැලෑවල, එහෙම නැත්නම් වනාන්තරවල මූලික වශයෙන් රික්තාව පවතිනවා කියලා. ඉස්සර ආදි කාලයේ මිනිස්සයා මේ කියන දවස තුල යම්කිසි වැඩ කටයුත්තකට කිසිම හේතුවක් නිසාවත් මේ සතුදා දවස එළිපිහිලියට බැහැලා කැලෑවල ඇවිදලා ඒ කටයුතු කරන්නේ නැහැ. බෙහෙත් ඒත් හොයන්න හෝ දරයන් කරන්න හෝ වෙනත් කිසිදු කටයුත්තකට ඔන්න ඔය කියන සඳුදා දවස යොදා ගන්නේ නැහැ මෙන්න මේ කියන කැලෑවල ආසිත. එතකොට අඟහරුවාදා කියන දවසේ රික්තාව තියෙන්නේ කොතනද? අපි සාමාන්‍යයෙන් කියනවා ගින්දරවල කියලා. රික්තාව අපි දැන් ගින්දරේ යම්සි වැඩක් කරනකොට අපි හිතමු පෝර්න වලට ගින්දර දානවා. එහෙම නැත්නම් මයිනහම ඇදලා ඒ යකඩ අවියාවිද තනා ගන්නවා. ඔන්න ඔය කියන ආකාර කටයුතු වලදී ඒ කියන කාරණය හරියාකාරව නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව? ඔන්න ඔය කියන ගින්දර තුළ ශක්තිය අවමයි. අවම ශක්තියක් තියෙන්නේ. හුඟක් වෙලාව බල සහිතයි. ගින්දරේ සරගතිය මදි. අඩු ගතියක් තියෙනවා. ඒක ඒ හේතුව එන්නේ ඔය රික්තාව ඔය ගින්දර තුළ අඟහරුවාදා දවසේ පවතින නිසා. එතකොට බ්‍රහස්පතිදා දවස ගත්තොත් අපි සාමාන්‍යයෙන් නගරවල මේ රික්තාව පවතින භාවයක් තමයි පෙන්වුම් කරන්නේ. හුඟක් වෙලාවට දැන් ඔය කියන බදා දාස්වල යම්කිසි අපි වැඩ කටයුත්තක් කරගන්න ගියා අපිට තේරෙනවා හුඟක් වෙලාවට ඒ වැඩ කටයුත්ත හරියාකාරව නිසියාකාරව අපිට කෙරෙන්නේ නැහැ කියන කතාව. ඒ තියෙන කාර්යාල පරිස්ස ඒ කියන අපේ සියලු ආවශ්‍යතා තියෙන තැන්වල මනුෂ්‍යයන් නිකන් විකෘති ආකාරයෙන් ක්‍රියා කරන ආකාරයක් තමයි අපිට පෙන්වන්න කරන්නේ. ඒ කියන්නේ හිස් බව මූලික වශයෙන් මෙන්න මේ කියන නගරවලට බලපාලා තියෙනවා. ඒ වගේම මේ බ්‍රහස්පතින්දා අපි කියනවා ගල් උඩ පර්වත මුදුන් ආශ්‍රිතව තමයි මේ කියන රික්තාව නැත්නම් හිස් බව, හිස් අවකාශයේ මූලික වශයෙන් පිහිටලා තියෙන්නේ.
ඒ ස්ථානවල කරන වැඩ කටයුතු ක්‍රියාදාම සියලු දේවල් අසාර්ථක තත්ත්වයට තමයි මූලික වශයෙන් පත් වෙන්නේ. ඒ වගේම අපි සිකුරාදා ගත්තොත් සිකුරාදා සාගරය තමයි මේ මූලික වශයෙන් හිස් බව හිස් අවකාශයේ පිහිටලා තියෙන්නේ සාගරේ. අපි දන්නවා අපේ මසුන් මරන්නෝ ඒ ඔය කියන සිකුරාදා දවසට කෙසේවත් සාගරයේ කටයුතු වලින් වෙන්නේලා තමයි කටයුතු කරන්න සාගරයේ මසුන් මරන්න යන්නේ නැහැ. මොකද එක මාසෙකවත් ඒ මිනිසුන්ට ඒ දවස තුල අල්ල ගන්න අපහසුතාවයක් පත් වෙනවා. ඉතින් ඔය කියන රෙත්තාව බලපාන ආකාරය අනුව තමයි ඔය දේවල් සිද්ධ වෙන්නේ. සෙනසුරාදා නම් මහා මා හුඟක් කාලා යන නිවාඩු දවසක් අපි මේ මහා මාර්ගවල හුඟක් කාලාට හුඟක් හිස් අවකාශයක් දෙනවා. ඒ කාල සීමාව තුළ කිසිදු සුබ කටයුත්තක් කරන්න හොඳ නැහැ කියන අදහස තමයි මූලික වශයෙන් අපිට පැහැදිලි වෙලා තියෙන්නේ. ඉතින් ඕමයි කියන ආකාරයට දවස් තුළ රික්තාව පවතින ආකාරය සහ මෙන්න මේ කියන පුරසා අවපක්ෂේ අර කියන ජලවක නවක තුදුස්සක කියන රික්තාව පවතින දවස්වල මෙන්න මේ කියන පවතින දවස්වල රික්තාව කියන දෝෂයේ මූලික වශයෙන් අපිට පෙන්නුම් කරනවා. ඒකේ මූලික වශයෙන්ම කියන අදහස් තමයි හිස් බව හිස් අවකාශේ නැත්නම් මනසේ නම් සකසයිත භාවය සහ අවුල් සහගත තත්ත්වයක් මූලික වශයෙන් පෙන්නුම් කරන දෝෂයක් ප්‍රධාන දෝෂයක්. ඔන්න ඔය ආකාරයට මේ කියන දවස තුල යම්කිසි සුබ කටයුත්තක් ආරම්භ කළොත් ඒ ආරම්භ කළ වැඩ කටයුත්ත අතරමඟ නතර වෙනවා. මූලික වශයෙන් කර්ම කාරණා සඵල දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම බැරි වෙලාවක් මේ කියන දවස තුල අපිට සර්පදෂ්ටයක් වුණොත් අන්න ඒ කියන සර්පදෂ්ටය තුල ඒ සර්පයාගේ විෂ ශරීරගත වෙලා ඒ විෂ අපිට විෂ වේගය වැඩි දියුණු වෙලා යනවා. අපිට ඒ කාල සීමාව ඉවර වෙනකම් ඒ සතාට කොච්චර වෙදකම් කරත් සතා නෙවෙයි මනුෂ්‍යයාට දෂ්ට කළ මනුෂ්‍යයාට කොච්චර වෙදකම් කරත් ඒ විෂ වේගය පැතිරලා යනවා මිසක් ඒකෙන් සුව වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මූලික වශයෙන් බෙහෙත්තරට ඒකේ ಗುಣ දෙන්නේ නැහැ. ඒ ආකාරයට තමයි මෙන්න මේ කියන රික්තා දෝෂය අපේ මූලික වශයෙන් අපිට බලපාලා ක්‍රියාත්මක වීම මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ තමයි අපි මේ රික්තා කියන දෝෂය පිළිබඳව තොරතුරු කතා බහ කරේ. මිතුරනේ ඔබට පුළුවන් මේ වැඩසටහන මිතුරන් අතරේ ෂෙයා කරන්න. ඒ වගේම අමතක නොකර අපේ YouTube channel එක subscribe කරන්න. YouTube වල හරිත TV ලෙස සදාහන් කරන්න. එහෙම නැත්නම් හරිත FM ලෙස සදාහන් කරන්න. ඉන්පසුව ඒ සදාහන් වන රතු පහටි subscribe button එක click කරන්න. ඒ වගේම තමයි මෙහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට ඔබට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒවා දැක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි ඔබට මේ පිළිබඳව තියෙන ගැටලු comment කරන්න තියෙන තීරු සදාහන් කරන්න හැකියාවක් තියෙනවා. ඒ බවත් මතක් කරන්න. ඒ වගේම අපි ඔබ වෙනුවෙන් අපේ ලලිත් ගුණවීර මහත්මයාගේ දුරකථන කියලා පදනම් කරති 0.71 86 59 849 0.71 86 59 849 කියන දුරකථනයකට ඔබට කතා කරන්න හැකියාව තියෙනවා. ඔබට තියෙන ගැටලු ඒ හරහා සදාගන්න හැකියාව තියෙනවා. අපි නැවත ලැබුණු මට ජ්‍යොතිෂ සංවාදයකට එවගේම ජ්‍යොතිෂ පාඩම විදුත් ඔබ මුණගැහෙන සුදානම් එතකොට වඩා යහපත් සුබ දවසක් වේවා.